බුවන් තෙරුවන්සරණයි දහම් පාසල් අවසාන විභාගයට අදාළ තවත් පාඩමක් තවත් කොටසක් අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ ශාසන ඉතිහාසය පොතේ දහවැනි පරිච්චේදේ දෙවැනි කොටස මහින්දාගමනය හා ශ්‍රී ලංකාවේ බුදුසුන පිහිටුවීම කියන මාතෘකාව යටතේ අනුමාතෘකා කිහිපයක්ම අපි කතා කළා මේ කොටසේදී තවත් අනුමාතෘකා කිහිපයක් කතා කරනවා හිදුහාරහතන් වහන්සේ ඇතුළු පිරිස ධර්මදූත පිරිස වැඩම කළට පස්සේ උන්වහන්සේ ලාමිස්සක පෞ්විඳල නගරයට වැඩම කිරීම දෙවනම් පිියතිස්ස මහරජතුමා මහමයුුණාවයන පූජාකිරීම ජේතිය ගිරිය පිළිගැන්වීම අරිට්ට කුමරු පැවිදිවීම බෝධිසාකා වැඩමවීම භික්‍ෂුුණී සමාජයේ පිහිටුවීම තූපාරාම ධගබ ප්‍රථම දාගැබී දිකිරීම විනය සංගායනාව පැවැත්වීම කියන තොරතුරු අපි සාකච්ඡා කරනවා. තර්මක දිගපාඩමක් ඉතින් දහම් පාසල් අවසාන විභාගයේදී කෙටි ප්‍රශ්න විචාර ප්‍රශ්න මේ කොට ආශ්‍රය කරගෙන නිර්මාණය වෙනවා. එනිසා ඔබට අධ්‍යනයේ පහසුව සඳහම විදිහට පාඩම් නිර්මාණය කරලා අප ඔබට ඉදිරිපාත් කරන්නේ එහම නම් අපි ොරතුරු සාකච්ඡා කරමු. නගරයට වැඩමවීම. උදසන පසුදා උදෑසන පහු දවස උදෑස්සන කියන්නේ පොසොන් පොෝය දවසේ මිහිදු මරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස මෙස පබ්බතයට චේතිය පබ්බත කියන ඉස්තානයට වැඩම කලා පසුදා උදෑසන මහිඳු මහරහතන් වහන්සේගේ සිය මිහිදු මරහතන් වහන්සේ පිරිසද කැටු අුරාධපුරයට වැඩම කළහ පස්සේ දවස තමයි අනුරාධපුරයට වැඩම කරන්නේ. රජතුමා පෙරමගට ගොස් මහින්ද ධර්මදූතියන් වහන්සේලා ගෞරවයෙන් පිළිගෙන. රජමාලිගාවට වැඩමවාගෙන ගියයි. රජතුමා පෙරමගට කියා. ධර්මුදූ තින් වහන්සේලා වැඩම කරන ඉස්සරහට ගිහිල්ලා වැඩමකරවාගෙනාව රාජමාලිගාවට. මිහිදුු මාහිමියන්ට සංග්‍රහ කිරීම පිණිස කටහිතු සලසා තිබුණු හැටි දුටු නිමිති දන්නා හුමහිදුු මාහිමියන්ගේ උත්සාහය සම්පූර්ණයම සාර්ථක වන බවට අනාවැකි කීවාහුය ඒ ධර්මදූතයින් වහන්සේලා වැඩම කරන කොට රාජ බාලිගාව ඉත්තාමත් හොඳින් සරසලා තිබුණා මේ සරසලා තිබුණු ආකාරය දැකපු අනාවකි ප්‍රකාශ කරන්න පුළුවන් පිරිස් ප්‍රකාශ කලා ඇනි වාර්යෙන්ම මිහිදු මහරහතන් වහන්සේගේ ඒකාර්ය භාරය ධර්මදූත සේවාව ඉතාමත් හොඳින් සපල වෙන බව ජතුමා තමන් වහන්සේ ඇතුළු පිරිස පිිත් අවංක මිත්‍ර ලීලාව දැක පැහැදුණු මිහිදුු මාහිමියෝද බුදු සසුන මෙරටහි ස්ථීර ලෙසම පිහිටවන බව පිහිටන බව නෙසයක්කවම දැන ගත්තා හුිය. අවංක මිත්‍ර ලීලාවක්, අසෝක රජතුමා කියලා කියන්නේ දෙවන පිතිස්ස රජතුමාගේ හොඳම මිත්‍රයා. ඉතින්නේ හොඳම මිත්‍රයාගේ පුත්‍රයා තමයි මිහිදු භහරහතන් වහන්ේ. ඒනිසායියේ අවංක මිත්‍ර ීලාාවෙන් හිදු හාමුදුරුව පිළිගන්න දේවානම් පියතිස්ස රජතුමා රාජමාලිකාව සූදානම් කරලා තිබුණ. ඉතින්ගේ අ වස්තාවේ මිහිදුු මහිමියන් වහන්සේටත් ස්තීර ලෙසම දැනුනා මේ උතුම් ව ධර්මදූත කාර්ිය අනිෙ වාර්ය හොඳින් සාර්ථ කරගන්න පුළුවන් වට්ට පිටාව ඉතාමත් හොඳින් නිර්මාණය වෙන බව මිහිදු මහරහතන් වහන්සේටත් වැටහහි ගියා රාජමාලිකාාව න්හන්ේ ඇතුළ ධර්මදූත පිරිසට පිළියල කළ ලතිබනවා ආකාරය දෙකපුගමන්. මිහදුු භාරතන් වහන්ේ ලක්දිවට වැඩම කළ දෙවන දිනයෙහි රජගෙදරදී දන් වලඳ අවසානයෙහි රජගෙදර රැස්වසිටි පිරිසට ගැලපෙන පරිදි ධර්ම දේශනා කළහ එක වර්සයක්ති අහලතියෙනවා මිහිඳදු භාරහතන් වහන්සේ වැඩම කලාට පස්සේ දෙවනි දවසේ දේශනා කරපු ධර්මකාරණාවන් කොයිතරම් දුරට සාර්ථක වඋනාධ කියන කාරණ නි දවසේ දේශනා කරපු දේශනාව චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව කොච්චර දුරට ඒ ධර්මදූත කණ්ඩායම පලවෙනියටම කරපු දේශනාව විදිහට කොයිතරන්දුරට ගැලපුුණනාද කියන පළවනි කොඩසේ දසාකච්ඡා කළ මෙතරදි කියන්නේ දෙවනි දවසේ රජමාලිගාවට වැඩම කළට පස්සේ මහිදු භාරහතන් වහන්සේ කරන දේශනාව එහි වැඩිපුරම කාන්තාවන්කෙන් සැදුණු ශ්‍රාවක පිරිසක් සිටි නිසාවුන් වහන්සේ ඔවුන්ගේ සිත් පැහැ පැදිනන්දෙ මේ මාතෘකාවක් ධර්ම දේශනට තෝරාගත්තා වැඩිපුරම හිටියේ කාන්තාව එනිසා ඒ අයට ගැලපෙන මාතෘකාවත් තෝරාගට ඕන සාමාන්‍ය දේශකයකූ ඒවගේම යම්කිසි කෙනෙක් ඒ සඳහා තෝරාගන්න වවූ මාතුෘකා විතාමත් යදගත් වෙන. ඒස්තානයට ගැලපෙනරි විදිහට තෝරාගනු ලබන මාතෘකාව විතාමත් යදගත්. ඉතින් මේ මහාකාරය භහරයක් තමයි සිද්ධ කරන්නට සූදා නම් වෙන්නේ රටකින් රටකට ඇවිල්ල මේ රටේ පැවතුනු නැති දර්සනයක් පිසේස වසයම පටිච්ච සම්පාදය චතුරාඩි සත්‍යය ආර්යස් ටාංගික මාර්ගය මේ වගේ ගැඹුරු ඉගැන්වීම සහිත ඉගැන්වීමක් සෝවාන් සකෘදාගාම අනාගාමී අරහත් වගේ මාර්ග පලවල්ට පත්වීමේ බග කියල දෙෙන සේල සමාධී ප්‍රඥාදී ගුණධරම ඇතුළත්වෙන ප්‍රතිපද මාර්ගයක් අන්තර්ගත වෙන ඉගැන්වීමක් දරස්සනයක් ආගමක සංකල්පයක් තමයි මේ අරගෙ නැවිල් ලතියෙන්නේ මේක ව්‍යාප්ත කිරීම සඳහා වැඩම කරන්න තියතුනු පිරිස්සේ දෙවැනි දවස්සේ කටයුතු සිද්ධ ව නාකාරය තමයි මේ විදිහ න අපිසාකච්ඡා කරන්නේ. පළමුුවම විමානවත්ව හා පේතවත්තු කතා දේශනා කළහ. පළමනියටටම දෙවනි දවසේද විමානවත්තු හා පේතවත්තු. කුද්ක නිකායට යිති පොත්් දෙක් විවානවත්තු කියලා කියන්නේ දිව්‍ය ලෝක ගැන විස්තරතියෙනන කොටක්ස පේතවත්තු කියලා කියන්නේ. ේත ෝක පිළිඳව විස්තරතියන කොටස. එම කතාවන්ගෙන් කියවෙන්නේ කළකම් පලවිඳමින් ප්‍රේතලෝකයේ හා දිව්‍යලෝකය හි වාසය කරන මියගිය ප්‍රාණීන් ගැනයි. මියගියපු ප්‍රේතලෝකවල දිව්‍යලෝකවල සැපවිඳිමින් සහ දුක්විඳමින් ඉන්න සත්ව විශේ ඥාතිෙන් ගැන තමයි කියවෙන්නේ ධර්ම දේශනා අවසන්ක කළ චතුරාණ සතතිය ගැනැද පිස් තුල හැඟීම ඇති කරවමින්. දි්‍යලෝක සහ ප්‍රේතලෝක ගැන දේශනාව සිද්ධ වුනාට අවසානයේදී දේශනාව වර කරනකොට චතුරාර් සතති ගැත් චතුරාර් සත්‍යති ධර්මය ගැනත් යම් කිසි ඇඟවීමක් මිහිඳදු මහරහතන් වහන්සේ සිදු කළ. විවානවත් ව හා පේතවත්තු දේශනාව මකින් එකලා පැවතුුණු විශ්වාස පදනම් කොටගෙන බුදු දම්ගැන අවබෝධයක් ලබාදීමට උත්සාහ ගෙන ඇත විමානවත්තු හා පේතවත්තු කියන කොටස්වලින් බලාපොරොත්තු වන්නේේ එතුළින් කාලයේ වෙනකොට ලංකාවේ පැවතුුණු විශ්වාස පදනම් කොටගෙන තිබුණු තත්ත්වය බුදුදහම ගැන අවබෝධයක් ලබාදීමට පැවතුු විශ්වාස පදරම් කොට ග බුදු ගැන අවබෝධයක් ලබාදීමට එක කාලය තිබුණු තත්ත්වේ තමයි ආගමක වසයෙන් විවිධ මලවුන් නැදැහීමඒවගේම බෘක්ෂ දේවතාවන් ඒ වගේම පර්වත දේවතාවන් ඒ වගේ දෙවියන් ඇැදැහීම තත්ත්වයක් තිබුණ ඒවාම පදරම් කරගෙන බුදු දහමට හිත්‍යොම කරාගනීම තමයි විමානවත්තු සහ පේතවත්තු කියන කොටස්තොරා ගනීම තුළින් බලාාපරොත්තු වෙලා. චත්තුරාරි සත්‍යය දේශනාව තුළින් සංසාරයෙහි ස්වරූපය ගැන හැඟීමක් ලබාදීමට උන්වහන්සේයට හැකි වන්නට ඇත. චතුරාරි සත්‍යය දේශන සිදු කිමතුළලින් බලාපොරොත්තු වනිේ සංසාරය පිළිබඳ බුදුදම ගැන්වෙන ප්‍රධානතම ගැවීම තමයි චතුරාරි සත්තිය පිළබඳවබෝධ කරවල දුකෙන් නිදහස්වීම දේශනා කිරීම. ඉතිං චතුරාර් සත්‍ය දේශනාව තුළින් සංසාරයේ පිළිබඳව පැහැදිලි කරවන්නට මිහිඳදු මහරතාන් වහන්සේ කටයුතු කරනවා. දහම් දේශුුව සමන්දීම සඳහා මාර්ගෙට් පිවිසීමටට අවසර නොලත් රටවාසීහු රජ පවුලටට පමණක් ධර්මලාභය බෙදාගැනීමට ඉඩ නොදී. තමන්ට ධර්ම දේශනා කරන ලෙස හඩ නැගූහ සාමාන්‍ය ධර්ම දූත සේවාක් දැ සිද් වෙලා තියෙන්නේෙ ආගන්තුක භික්‍ෂූන් වහන්සේලා පිරිසක් වැඩම කරලා තියන්නේෙ නිසා ඒකාලේ යම්කිසි පැනවීමක් කරන්නට ඇති හැම දෙනම මඟ තොටට බැහැලා එවිදිට කටයුතු කරන්නට එපාකිෙල් එක අසෝභන දෙයක් වෙන නිසා රජතුමා අනබෙර ගහන්නයට ඇති ඒ වගේ ගෙවල්වලින් එලියට එන්නට එපාකිල්. ඒනිසා මිනිස්සුන් අතර සාමාන්‍ය ජනතාවතට හඬක් නෙකුුණා රාජමාලිගවන්න පිරිස විතරක් ධර්මලා බේ බෙදාගෙන හඩියන්නේ නැ කියලා හඩක් නගන්නට පටන්ගත්තා.ඒ අනුව පිරිස අධික වූජෙන් මිහිඳු මහිමියන්ට දහම් දෙසීම සඳහා ඇත්හල පිළියල කරන ලදී. එහිදී සියදහස් ගැනන් මනිස්සු බාසා බුදුදහම පිළිගත්ත ඇත්හලේ ඇත්ගාලේ තමයි ධර්මදේශනා පැවැත්වීම සඳහා සූදානම් කරන්න දැන් මිහිඳදු භාාතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරපු ගමන්ම ඒකාලේ එතරම් ඉක්මනින් ස්ථාන නිර්මාණය කරන්නට අවස්ථාවක් තිබුණ නෑ ඒනිසාො බොහෝ පිරිස ධර්මය ශ්‍රණයකිරීම් සඳහ කැමැත්තක් දක්ව හිද එක්මනම ඇත්හල පිරිසුදු කරලා ිහිඳම හරහතන් වහසේට ධර්මදේශන පැවැත්වීම සඳහා අවස්ථාවදා කරලා දුන්නා. බනැසීමට පැමිණි පිරිස කොතරම් වැඩිවීද යත් ඇත්හල පවා ඉඩ මදිවිය කොච්චර පිරිසකාවති කියෙන න ඇත්හල ඉඩ මදි වුුණ. නගරයෙන් බැහැර සිටි නගරෙන් බැහැර පිහිටි නන්දට උය නැද ජනතාවට රැස්නීම සඳහා පිළියල කෙරින් නන්දන වයන නගරෙන් බැහැරවත් තිබුණ ඉතින් නන්දන වය නත් පිළියල කර ලදන්න හනම් පලවෙන්නේ දෙවැනි දවසේ පස්සේ ධර්ම දේශනා පැවත්වීම සඳහා ඇත්හල ලබා දෙනවම හිඳු හරහතන් වහන්සේට ඊට පස්සේ නන්දන වයන පිහිි නන්දන වයන නගරෙන් බැහැර පිහිි නන්දන වයනත් ලබා දෙනවා. පිරිසට දේශනා කළ ඉතා වැදගත් අර්ථ ඇති සූත්‍රයක් අතර කුසලා කුසල කර්මයන්ගේ විපාක දැක්වන දේවදූත සූත්‍රයින් පළමු වෙන්නයි. එ අයට දේශනාකරපු සූත්‍රාතර, දේවදූත සූත්‍රය, කුසල අකුසල කර්ම විපාක ගැන තමයි කියෙවෙන්න. දේවදූත සූත්‍රයේ කුසල කර්ම අකුසල කර්ම කරලා ගිහිල්ල ඉපදිලාඉන්න අයගැන කියවෙන ඉගැන්වීමක්විසේ ඉගැන්වීමක් තමයි, දේවදූත සූත්‍රරයේ මේ දේවදූත සූත්‍රයෙන් තමයි රටවාස පිරිසට මිහිඳදු භරහතන් වන්සි ධර්මය දේශනා කළේ පළවෙෙන ට ජුල්ලහත්ති පදවපම සූත්‍රයේ දෙවනියට විවානවත්ව සහ පේතවත් වූ ඊට පසේ එකට සම්බන්ධ කරලත් චතුරාරට සත්‍යය ධර්මය සම්බන්ධ කරගන්නින් ඊළඟට දේශනා කරා දෙවදූත සූත්‍රයේ ආශ්‍රය කරගෙන දේශනාවක් පැවැත්තුවා. ඒනදහස් කළේ පවෙහි ආදීනව කරෙහි බිය උපදවා මිනිසුන් පවින් වැලැක්වීමයි දෙෙවදූත සූතරෙෙන් අම විපාක අනුව ගිහිල්ල ඉපදිලයින්න ආකාරය ගැන කතා කරන්නේ එකට හේතුව තමයි මිනිස්සු පවට බිය කිරීම සහ සංසාරයට බිය ගැන්වීම කියන අරමණන විදිහට දේශනාවක් පවත්වන්නේ ඊළඟට දේශනා කර ලති බලප්ඩිත සූත්‍රය එවැනිම වැදගත් කමකින් යුක්තේ බාල පන්ිත සූත්‍රයේ ඊළඟට දේශනා කරන්නේ ඒවගේම වැදගත්්කමකින් යුක්තයි. බාලයයාහත් අවිද්‍යාවනිසා පවකොට මෙලොව පරලව දුක් විදිට හැටි අවිද්‍යාව නිසා මෙලෝ පරලොව දෙකේම දුක්විදින හැටිත්. අවිද්‍යාවෙන් මුලා නොව පන්ඩිතියා පාපයෙන් වැලකිලා කුසල් කොට දෙලොව සැප විඳෙන හැටි එම සූත්‍රයේ විස්තර කලලා තියන බාල පන්ධිත සූත්‍රයේ ගැන්වෙන්නේ බාලයවත් අවිද්‍යාව ඇති පොට්ගලයා පවකරලා පරොව හිල්ල දුක් විඳන හැටි තම අද්‍යාව නිසා මෙලෝව පරලොව දෙකේම දුක්විදිින හැටි අවිද්‍යාවෙන් මුලා නොවිච්ච පන්්ිතයා පාපෙන් වැලකිලා කුසල් කරලා මෙලොවත් පරලොවත් සැ විදින හැටි තමයි ලාප ප්ිත සූතරයෙන් උගන්වන්නේ මෙමමත මිහිදු මහරහතන් වහන්සේ අභිනවස්්‍රාවක පිරිසට ආධ්‍යාත්ික සංවර්ධනය අරමුණු කරගත්ව දර්සනයක් ඉදිරි පට් කළ මේ සූත්‍ර දේශනාවලින් මිහිදු මහරහතන් වන්සේ අභිනවශාවක පිසට ධ්‍යාත්මික සංවර්ධනයට අවස්්‍යය කරන මඟ පැවීම රාසයක් සහිත දේශනා විදිහයට දේශනා කලා න් අප පලමිනිට කතා කළේ නගරයට වැඩමවීම කියන කොටස්ස එතනද බොහෝ විස්තර අපි සාකච්චා කලා නඟරයට වැඩම කළට පස්සේ පළවෙනිටම දේශනා කරපුසු ත්‍රදේශනාවන් දේශනාවන් එහි අන්තරගත වෙච්ච දේවල් රජතුමා මිහිද හරහතන් වන්සි පිළිගැෙනීම සඳහා මාල්ගව සූදානම් කර තිබුණු ආකාරේ මේ විදියට විස්තර රශසියක් සාකච්චා කලා නැවතත් ඒ කොටස් වීඩියෝ පාඩම් නරබන් එතකොට ඔබට ඉතාමත් පහසුයි ලේසි භාගට මුහුණ දෙන්න මහම වුුණා වියන පූජාකිරීම හා මහා විහාරයේ ආරම්භේ මහම වුණනා වයන පූජාකිරීම හා මහා විහාරය ආරම්භේ. කාර්ය බහුලත්වේ නිසාම ක්‍රමයෙන් සන්ධයා සමය එළැඹියෙන් මිස්සක පර්වතයට අප සුයාම සඳහා මිහිඳු හමියෝ සූදාන මූහ මිහිඳු හාමුදුරු යෙත් කල්පනා කළා මිස්සක පවුට වැඩම කරන්න කාර්ය බහුලත්තේ උදේන්දං සෑහෙන රාජකාරරිවල් නිරත වෙලා හිට පිඳ රා්‍රී කාලයව දවන. එහත් රජතමා ධර්මදූතයන් වහන්සේලාට ැගුම් ගැනීම සඳහ නුවරට දකුණනෙන් පිහිටි මහමවුණාව වන්නන පිියලකොට දුන්නේ. නගරයට දකුණු පැත්ති තියෙනවා මහමවෝුණාව වයන. අද සමාධිබුද්ධ ප්‍රතිමා වහන්සේ වැර සිටින්නේ මහමවෝුණාව වියන්නේ ඉතිගේ මහමවුණාව වියන්න පිළියල් කරලා දුන්න දෙවැනි දවස්සේ රාත්‍රිය ගතකිරීම සඳහා. ෙරවරු එදින රාත්‍රියය එහි ගත කළහ පසුදා අලුයම මිහිඳුමාහිමියන් මුුණගැසි උයනක් පිළිගැනීම කැපසරු බව උන්වහන්සේලාගේ නසා දැනගත් රජතුමා සතරදික මහන්සංඝ්‍යයා වහන්සේ උදෙසා මහමෙවුුණ උයන පෝජා කළේය. දෙවනිදවසේ උදෙම රජතුමා මහමවුුණා උයනේ ධර්මතුූතයින් වහන්සේලා වැඩයින්න තැන්ට ගියා ගෙහිල් අහනව යනක් පිගන්න එක සුදු සුයිද කියලා. ඉට පස්සේ කැප බව මිහිුදු මහරහතන් වහන්සේ ප්‍රකාශ කලාට පස්සේ සතර දිගින් වැඩම කරන භික්ෂූන් වහන්සේලාට පරිහරණය සඳහා මහමේ වුනා යන පූජා කරනවා එහම් මහමය වුනාාව උයන පෝජා වෙන්නේ ධර්මදූතයන් වහන්සේලා වැඩම කරලා ධර්මදූත කාර සිදත වෙලා තුංග නිදවසේ තමයි කාරය සිද්ත වෙන්න. ඒළඟ දවස්තුනේදී ද නන්දන උයනේදී රැස්සූ අප්‍රමාණ ජනකායට හිදු මහිමියන් විසින් ධර්ම දේශනා කරන නදී ඊළඟ දවස්තුනත් මේ තුංගනි දවස තුගනි දවස පස්සෙත් ධරම දේශනා කරනවා නන්දැන වයේනේදී මහම වුණ උයන පූජ කිරීම නිසා ධර්මදූතියන් වහන්සේලාගේ කටයුතුවල ස්ථාවර තත්ත්වයක් ගත්තේ ස්ථාවරත්වයකට පත්වුණා සමාජයත් සමග භික්ෂූන් වහන්සේලාගේ කිට්ටු සම්බන්ධයක් මේනිසා ගොඩ නැගුණා හම උයන පූජකිරීමත් එක්ක මිනිස්සුන්ට නිතර රැස්ෙන්ඩ පුළුවන් කමතිගුණා නිතර ඒකරාසි වඩ පුුවන්කමතිබුණ මොකද නගරාසන්නේම තමයි මෙ මහම වුුණ වන පිහිට ලතියන්නේ නිසා මිනිස්සුට නිතරම සම්බන්ධ වඩ පුුවන්කම තිබුණ නිසා මිනිස්සු සහ ධර්ම දූත පිරිස අතර සම්බන්ධය වැැඩි වුණා. තමන්ගේ දූතකාරය මුළමනින්ම සාර්ථක වුණන බවදත් මිහිඳු මාහිමිියෝ ලංකාව බුදුසුනේ මුොලස්තානය එනම් හා විහාරය ගොඩ නැංවීමට උත්සාහ වත් වූහ ලංකාවේ ධර්මදූත කාරය සාර්ථක වෙන බව මහිඳදුම හරහතන් වහන්සේට පැහැදිලි වුනා ඊට පස්ස ලංකාී බුදු සසුනේ මූල ස්ථානයක් තියෙන්ටවන ප්‍රහන ස්ථානයක් තියෙන්ටො එනිසා මහා විහාරය ගොඩනැවීම සඳහා යම් කිසි උනන්දුවක් තක්වන්නට පටන් ගත්තම හිඳදු හතන් වහන්සේ මහා විහාර සැලස්මය මිහිදු ාහිමියන්ගේම්පර් උපදෙස් මත සිදුවවි. මහාවිහාරය ලෝක ප්‍රකට බෞද්ධ සිද්දස්ානයක් අනුරාධපුරය පිහිටි ඉතින් ඒ මහා විහාර නිර්මාණය සඳහා සියලුම උපදෙස් සියලුම් ප්‍රදෙ ලබාදන්නන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාර සැලස්ම සකස්කරගැනීමෙන් පසුව ලංකාවි බුදදුසු පිහිටිය දයි රජතුමා මිහිඳු හමියන්ගේ නැසුවවෙේ මහා විහාර සැලස්ම හදාගත්තට පස්සේ ලංකාවවි බුද්ධසාසනය පිහිටලා තියෙනවද කියලා දෙවනම් පියතිස්ස රජතුමා ම රහතාතන් වහන්සේ හනු සංඝ කණම කිදීම කිරීමට සීමාවක් පිහිට වනතුරු බුදුසතුන් නො පිහිටනව බවහි මිහිදුු මාහිමයන් ප්‍රකාශ කළේ යැයි භවන් දීපවන්සයෙන් සඳහන් වේ පොහොය කරම කිරීම සඳහා සීමාවක් නිර්මාණය කරළනතුරු බුද්ධසාාසනය පිහිටන්නේ නැති බව මිහිදුමහරහතන්හන්සේ වෙලා දේවානම් පේතිස රජතුමාට ප්‍රකාශ කරලා තියෙනවා සමන්ත පාසාධිකා අටවාවෙහි සඳහන් වන්නේ මීට වෙනස් පිළිතුරකි. දීපවන්සේ සහ මහවන්සේ එවිදිහ සඳහන අත්තිමුණට සවන්ත පාසාධිකාේ සඳහන් වන්න වන්න මේ වගේ අදහසා. මහ රජ සසුන නම් පිහිටියයි. ඒත් මුල්බැසගෙන නැතැයි තරන් වහන්සේ පිළිතුරුදුන් සේක. මහ රජ සසුන නම් පිහිටියයි එහෙත් මුල් බැසගෙන නැතැයි තරන් වහන්සේ පිළිතුරදුන් සේක. එක ඒ පිළිතුරතියන්නේ සමන්තපාසාධිකාවේ මහවන්සේ සහ දීපවන්සේ සඳහන් වෙන්නේ රජතුමනි සංගකරම කිරීම සඳහා සීමාවක් නිර්මාණය කරන තුරු බුද්ධසසනය පිහිටන්නේන හැකිියෙන එක. සමාන්ත පාසාධිකාවේ සඳහන් වෙන විදිහට බුදුස වනු පිහිට ලති හැ මුල් හැෙන හැකින මුල් ැසගන්නේවර කවදා දැයි ඇසූ ප්‍රශ්නයට දී ඇති පිළිතුර නම්. ලංකාවේ දෙමවපියන්ගේ ලංකාවීම උපන් පුත්‍රයෙකු ලංකාවේහිම පැවිදිවී ලංකාවෙහිම පැවිදිවී විෙනය හදාරා ලංකාවීම විනේ සංගයනාවක් කළ විට සසුනු මුල් බැසගත්තේ වේය. ලංකාවේ දෙ මවපියයන්ගින් ලංකාවීම උපන් පුත්‍රයෙකු ලංකාවීම පැවිදි වෙලාවිනය හතාරලා ලංකාවීම විනේ සංගායනාවක් කර පුදවසිට තමයි මෙස්සාස්සනී මුල් බැසගන්නේ කියලා සඳහන් කලා කියල සමන්තපාසාධිකාේ සමන්තපාසාධිකා විනය අටුවාාවේ සඳහන් වෙනවා. පන්සකතාවේ සඳන් පුවතේද සමතපාසාධික පොතේද ඇතුළත් වන්නේ එකම අර්ථයක් බව ආචා්‍යය වල්පොල රාහුල හිමියෝ ලංකාවේ බුදු සමය ඉතිහාස නම් ග්‍රන්ථය සඳහන් කරති. පන්සකතාවහි සඳහන් වෙන් සඳහන් පොතේද වංසකතාාවල දීපවන්සේ සහමවන්සේ සඳහන් වෙන පුවතත් සමන්පසාධක පොතෙත් ඇතුළත්වෙන්නේ එකම අර්ථයක් සහිතය එකක් බව ආචරි වල්පොල රාහුල හාමුදුරුවෝ ලංකාවේ බුදු සමය ඉතිහාසය කියන පොතේදී ප්‍රකාශ කලාතියෙන්වා ම රහතන් වහන්සේ විසින් හය මිහිදුු මහරහතන් වහන්සේ විස හය දිනක්මන්රාධපුර මහමය වුණාව වන්නේ වැඩ විසූ බව මහමාන්සේ සඳහන් වේ විසි හය දවසක් මහම වුුණාව වන්නේ වැඩයිදලා තියෙනවා ඒ පිළිබඳව මහන්සේ සඳහන් වෙනවා. මේ කාලේ තුළ ඉතා වැදක සාසනික කාර්යන් සිදුවේ ධර්මයහිගේ ජනතාවටහ දෙරුම් පිණස මිහුමහමියෝ ධර්මදශන ගනාවක්ම සිදු කළහ. ධර්මේතියෙන් වටිනාකම පැහැදිලි කිරීම සඳහ සාාසනික රිබාරි හැටියට ධර්ම ධර්මී තියන අගේ වටහදැනට ධර්ම නිසණ රසසියක් පවත් වන චේතිය කිරිය පිළිගැන්වීම හා අරිට කුමරු පැවිදිවීම චේතියගිරිය පිළිගැන්වීම හා අරිට්ට කුමරු පැවිදිවීම චේතිගී පිළිගැන්වීම හා අරිට කුමරු පැවිදිවීම වත්විසීමට කාලේ පැමිණෙන් මිහිදු පහරහතන් වහන්සයන් රධපුරෙන් නෙක්ම චේතියගරියයට මෙිහින් තලයට චේතියගිරී කියන්නේ මිස්සක පව්ව චේතිය පබ්බත කියලාත් කිවවා අපි චේතිය පබ්බත මිස්සක පව්ුවමිහින් තාලය එවිදිට නම්වලින් හඳුන් වනවා වස්සමාධක් වම් සඳහා චේතිය ගිරියටමිස්සක පබ්බතයට මිහිදුු පරහතන් වහන්සේ වඩින්ඩ කල්පනා කළා වසන දිනෙහි රජුගේ බෑනනු වූ මහා අරිට ඇමති ඇතුළු ප පනස් පස් දෙනෙක් පැවිද්ද ලබාගත් වස්වසන දවසේදී රජතුමාගේ බෑ කෙනෙක් වෙච්ට අ රිට්ට ඇමති අරිට්ට ඇමති කියන්නේ දේවානම්පිය ති්ස රජතුමාගේ බෑනා කෙනෙ එයා ඇතුළු පනස් පස් දෙනි පැවිද්දල බාගත්තා. මේ අනුව මිහින්තලේ වස්විසීම සඳහා භික්ෂුන් හැට දෙනෙ සිටිය වස්වි සඳහා භික්ෂූන් වහන්සේ හැට දෙනි. මිහිදු හරහතන් වහන්සේ ඉට්ටිය උත්තිය සම්බල දසාාල සුමන සාමනයට කියන මේ භික්‍ෂුන් වහන්සේලාත් ඇතුළුව හැට නමා භික්‍ෂුන් වහසලා හැට දෙදෙනෙක් හැට දෙදෙනෙක් ඉටටිය උත්තිය සම්බල බදධ සාාල සුමන සාමනයට එවගේ බන්්ඩු කුපාසක පැවිදි වෙච්ච කෙනා ඊට අමතරව සුමන සාමනේරයන් වහන්සේ මෙහිදුුමහරහතන් වහන්සේ කියන මේ හද දෙෙනත් එක්ක පනස් පස් දෙනයි රජජතුමාගේ බෑනනුවන් වුව අරිට ඇැති ඇතුළු පිරිස පැවිදි වුණනාට පස්සේ එතන පනස් පහයි හතයි හැට දෙකක් වෙනවා. පළවෙනිට වස්විසීම සඳහා හැට දෙදෙනෙ හැට දෙකක් භික්‍ෂුන් වහන්සේලා සිටියා. ඒ වන විට ජේතතිය ගිියෙහි වාසස්තාාන නොතිබුණ ජීතිගරිය වාසස්ථාන තිබෙන හ පරවතයක් විදිට තිබුණට එතන වැඩඉන්න්න පුළුවන් විදිහ ස්වභාවයක් තිබෙන දෙවන පැතිස් රජතුමා වර්තමාන කණ්ටක චේතිය අවට පිහිටි ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කරවා උන්වහන්සේලාට ආවාස පහසුකම් සලසා දුන්නේ. ඒ නිසා දැනට තියන කන්ටක චේතිය ඔ මිහින්තලේ ගේ පවෙලාවක බලන්න පුළුවන් මිහින්තලා පර්වතයට අමතරව මිහින්තලා චහිත්‍යයට අමතරව තියනවා කණ්ටක චේතිය කියලා ඒ තරමක් වන වනාන්තරය ආශ්‍රිතව තියෙන්නේ ඉතින් කණ්ටකචේතිය අවට තමයි ගල්ලෙන්වල සුද්ධ පවිත්‍ර කරලා දුන්නේ මිඳදු මහරහතන් වහසේ ඇතුළ හැට දෙදෙනෙක් වහන්සේට වස් සමාධන්වීම සඳහා. මෙස්සක පර්වතයේ තමයි වස්සමාදන්වැඩ අදහස් කළේ හැබැයි පළවෙනිී හැට දෙදනා වහන්සේ වස්සමාධන්වීමආදයේ සිද්ධ කරල වස් සිටියේ කන්ටකචේතියාවට පිහිටි ගල්ලෙන්වල තූපාරාමදාැ තූපරාම දාගැබේහිදි කිරීම ස අවසානයේ බුදුරදුන්ගේ ාතු තැපත් කොටතු ස්තපයක් කරවීම අභි ප්‍රායි මහිදු මාහිමියෝ රජුටයන්ග වූහ බුදුරජාණන් වහන්සේගේ ධාතු වන් වහන්සේලා තැන්පච් කරලා චෛත්‍යයක් හදන්න්න ඕන කියලා මිහිදු මහරහතන් වහන්සේ වස් අවසං වුණට පස්සේ රජතුමාට සිහි පච් කලා දාතුන් වහන්සේ නමක් ලබාගත හැකි නම් ස්තූපයක් තැනවීමට තමා කැමති බව රජතුමා ප්‍රකාශ කළේ ධාතුන් වහන්සේ නමක් වැඩමවාගන්නට පුළුවන්නම් යිතියක් කිදි කරන එක ඒතරම් ගැටලුවක් නොවන බව දේවනම් පිියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. ඒයනු බුදුරදුන්ගේ දකුණ අකු දහතුව වැඩමවාගෙන ඒම පිණිස මිහිදු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමනේරයන් වහන්සේ දඹදිවට වැඩම වූහ. බුදුරජාණන් වහන්සේගේ දකුණවකු දහතුව වැඩම කරවාගෙන එන්නට සුමන සාමනේරයන් වහන්සේ දම්ඹදිවට පිටච කරලා යවා වහන්සේ බුදුරදුන්ගේ දකුණු අකුත් දහතුව ඇතුළු තවත් දහතුන් වහන්සේ රැඟෙන්න පෙරලා ලංකාවට වැඩම කළ සුමරසාමනරයන් වහන්සේ දකුණු අකුද දාතුන් වහන්සේ සමඟ නැවතත් ලංකාවට වැඩම කලා දාතුූන් වහන්සේ ටි ටික කරලක් මෙසක පරවතයෙහි මිහින් තලා කන් දෙෙහි තැන් පත්කොට තබන ලද බැවින් එම ස්ථානයේ චේතය කිරී නම්වේ. ඒ වැඩම කරවන්නට යතුනු බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුදාාතුව ටික දවසක් මිහින් තලාවේ තැම්පට් කරලා තිබුණු නිසා තමයි චේතිය ගිරිය කියලා මිහින් තලා පර්වතය හඳුන්නු වන්නේ දහතුන් වහන්සේ තැන්පට් කකොට රජතුමා විසින් තූපරාම දාගැබ ගොඩනංවනු ලැබූහ දාතුන් වහන්සේ දකුණු අකුදාාතුන් වහන්සේ තැන්පට් කරලා මිහිඳු මරහතන් වහන්සේ තූපරාම දාග්ඩ ගොට නැගුවා. එනම් ප්‍රථමයෙන් ඉදි කරනලද පරාම දාගබේ තැන්පට් කලා යෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමනේරයන් වහන්සේ ඉන්දියාවට වැරම කරලා වෙරම කරවගනාාපු බුදුරජාණන් වහන්සේගේ දක්කුණු අකු දහත්තුව ඒ තැන්පට්රක් දකුණු අක්කු දහතුූන් වහන්සේ ටික කාලයක් මෙහින්තලා පරිවතයේ තැන්ප් කරලා තිබුණු නිසා මිහින් තලාව චේතිය කිරී කියල හඳුරන් වනවා ලංකාව කරවන ලද ප්‍රථම චෛත්‍යය තූපරාම දාගභය ලංකාවේ කරවල ලද ප්‍රථම චෛතය තමයි පාරාමදාගැබ තුූ පරාම දාගබේ තැන්පත් වෙලා තියෙන බදුරජාණන්හන්සේගේ දක්ව වුණු අකුද්දහතුව. බෝධිසාකා වැඩමවීම හා භික්‍ෂුණී සමාජයේ පිහිටවීම. බෝධිසාකහව වැඩමවීම හා භික්‍ෂුුණී සමාජය පිහිටුවීම. මීට පෙර සෝවාන් පලයට පැමිණ සිටි අනුලා බිසව ඇතුළු කාන්තාවන් පිරිසක් භික්‍ෂුුණී සමාජය පැවිදිවීමට රුච්චිය ප්‍රකාශ කර සිරිය මිට කලින් සෝවන් පලට පැමිල්ල හිටපු අනුලා බිසව ඇතුළු කාන්තාව පිරිසක් භික්‍ෂුුණී සමාජයේ පැවිදි වෙන්න ටැමත්ත දක්වලා තිබුණා පැවිද්ද ඉල්ලලා තිබුණා. වෙනේ හැටියට ස්ත්‍රීන් පැවිදි කළ හැකි වන්නේ භික්‍ෂුණය එක විසින් පමණි එම කාර් කිරීමට මිහිඳු මාහිමියයන්ට ඉට නොතිබුණේ. විනේ සඳහන් වෙන විදිහට භික්‍ෂුණණන් වහන්සේ නමක් විසින් තමයි කාන්තාවම පවිදිි කරන්න ඕෝ. එබැවින් තම සොහොටය වූ සංගහමිත්තා ඉස්තවරියන්ට දන්වා ජවන ලෙස මිඳතු මාහිමියෝ රජුට කීහිය. සංගමිත්තා තෙරණින් වහන්සේ සංගමිත්තා තමන්ගේ සොහොයුරීව ලංකාවට වැඩම කරවන්ඩ කියලා ධර්මාසෝක රජතුමාට පනිමිඩියක් යවනව මිහිඳ පහරහතන් වහන්සේ. දූත පිට සක්ක්‍ය වන සංගමිත්තා තෙරණියත් ශ්‍රීීම හා බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාපත් ගෙන්වා ගැනීම සඳහා දෙවන පැතිස් රජතුමා අසෝක රජවෙත්ත දූත පිරිසක්යී. සංගවිතා අතරින් වහසේ මහාබෝධීන්හන්සේගේ දක්ෂන සාකාවත් වැඩම කරවාගෙන එන්නට කියලා දූත පිරිසක් අසෝකරජිටමා වෙත යැවුවා. සංගවිත ඉස්තවරී ී මහා බෝධීන් සාකාව රැගෙන ශ්‍රී මහා බෝධි සාකාව රැගෙන ලංකාවට පැමිණි විට අනුලාබිස පිරිවර ස්ත්‍රීහු මෙහෙනි සසුනෙ පැවිදද ලැබූ ඔය සංගමවිත්තා ඉස්තවින් ශ්‍රී මහාබෝධීන් වහන්සේ සමඟ වැඩ කළට පන්සේ අනුලා බිසව ඇතුළු පන්සියක් ඉස්ත්‍රීන් සාසනය පවිද්දත්ව බාගන්න පැවිදල බාගන්නවා. ලක්දිවට ගෙනනු ලැබු බෝධිසාකාව රෝපණය කර ලදදේ පෙරබදුවරන්ගේ බෝධි ෘක්ෂවල සාකා පිහිටුවවන ලද ස්ථානයහිම යැයි සබන්ත පාසාධිකාව සඳහන් කරයි. පෙරබුදුවරුන් වහන්සේලාත් ලංකාවට වැරම කරලා තියනවා බෝධීන් වහන්සේලා රෝපණය කලා තියෙනවා එනිසා ඒ ස්ථානවලම බෝධි සාකාව රැඟනාවට පස්සේ බෝධීන් වහන්ස රෝපණය කලා කියලා සන්තපාසාධිකාවේ සඳහන් වෙන. බෝධි රෝපණය මහත් උත්සවත් ශ්‍රීෙන් සිදු කරන ලදී. බෝධිරෝපය මහත් උත්සවත් ශ්‍රීියෙන් සිදු කළ ශ්‍රීීම හා බෝධි සාකාවද බුදුරදුන්ගේ සාරීරිික දාතුූන් වහන්සේලා හා පාත්‍රා දාතුන් වහන්සේ මෙහි වැඩමවීමෙන් ලංකාව හා ඉන්දයා අතර පැවති සංස්කෘතික සබඳතා වඩාත් අහවරුවිය. ශ්‍රීම හා බෝධීන් සාකාවරම කෙරව ඉන්දියාවවෙද බ. දුජාණන්හන්සේ සාරිරක දහතුන් වහන්සේලා වැඩම කරවාගෙනාව වගේින් පාතරා ධාතුන් වහන්සේ වැඩම කරවාගෙනාව ඒ කියන දේවල් එෙක්ක ඉන්දියාව සහ ලංකාවතර සංස්කෘතිකමයි වසයෙන් ඇති වෙච්ච සම්බන්ධය තවතවත්පුොළුල්ලුනාා ඒය හැරත් එම පෝච්ච වස්තුූ ලංකාවට වැඩමවීම බෞද්ධ සංස්කෘතිය මෙහි පිහිටි බවට සංකේතයක් විය ඒ පූජ වස්තු ඔක්කො මා අරගෙනාව කියලා කියන්නේ ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය බැසගත්තා කියනෙක සංකෘතිය බෞද්ධ සංස්කෘති ඉතාමත් හොඳින් මුල් බැසගෙන තියෙනවා කියන එක තමයි ඉතුින් කියවෙන්නේ ඉට පස්සේවින සංගායනාවක් පැවැත්වෙනවා ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සංගායනාව ප සගායනාව තේරවාදී සංගායනාතර සිව්වෙනි සංගායනාව තේරවාද සිවවැනි සංානාව තමයි ලංකාවේ දි සිිති වෙන්නේ ද් සනය අභවෘරධදිය වෙනුවෙන් ඉහතක සියල්ලම ඉටු කළ දෙවන පැති සරජතුමා ස්වාමීණ තාම්්‍ර පරණි දීපෙහි සාාසනය පිහිටියේ දැයි මිහිතු මාහිමියන්කින් විචාලේ ශසනය පිහිටිය ඒ තවම මුල් බැස නැත නොහස්සෙකි පිළි තුරවිය සමන්ත පාසාධිකාවි සඳහන් වෙන විදිහයට. එද සඳහා කුමක් කළ යුතු දැයි රජූ ජලිත් විචාලය. ක්දිව මවපියය දෙදෙනකුගේ පොතෙක්කු ලංකාවේදීම ලංකාවේදිී විනය ඉගෙන ලංකාවේදී ඒ විස්තරකොට දේශනා කළ කල්හි බුද්ධවාාසනය මෙහි මුල් බැසගන්නේ යයි මිහිඳු මාහිමිය ප්‍රකාශ කළ ලක්තිව මව්පිය දෙදෙනකුගේ පොතෙක්කු පැවිදි ලංකාවේදී විනය ඉගෙන ලංකාවේද්දී ඒ විස්තරකොට දේශනා කළ කල්හි බුද්ධසාසනයම මුල් බැසගන්නේ යයි මිහිඳ හාමුතුරුව ප්‍රකාශ කළ හ අරි්ට තෙරුන්ට මේ සුදුසුකම් සියල්ලම තිබුණේ එ බැවින් විනේ සංගායනාවක් කිරීමට නොපමාව විදිවිධාන යොදන ලදී. අරිටට තෙරුන් වහන්සේට ඒ සඳහා සියලු සුදුසස්කම් තිබුණ. ඒ ඒ සඳහා පින සංානාවක් පැවැත්වීම සඳහා විදිවිධාන සංගධානය කළ සියලු භික්ෂූන් වහන්සේලට තුූ පරාමයට වඩින ලෙස රජිතුම ආරාධනා කළා තූපාරාව චෛත්‍යය පැවති ස්ථානයට පවති නිස්ථානයට. එහිදදි අරිට තෙරෙනුවෝ මිහිදු මාහිමියන්ට සමාන ආසනයක වැඩහින්දවිිනේ දේශනා බිස්තර කළහ අරිට තෙරුන් වහන්සේ මිහිඳු හාමුදුරුවන්ට සමාන මාසනයකින්ඳගෙන විනේ දේශනා කළා විස්තර කලා විනේ. මෙම තූපාරාම විනේ සංගායනාවේ ප්‍රධානරමුණ වී ඇත්තේ සිංහල භික්ෂුවක විසිං විනේ ගැන්වීමයි. තූපාරාම සංගායනාවේ ප්‍රධානරමුණ වෙන්නේ සිංහල භික්ෂූන් වහන්සේ නමක් විසින්. ලකාවි භික්ෂුන්හන්ස නමක් සින් වනයේ ගැන්වීම. මහාරිට්ට තරනුවන් විනේ ආචාර්යවරයාගේ තැන ගත්තේ විනේ ආචාරිවරයාගේ ැන මහාරිට්ට තෙරන් වහන්සි මත්තාභය තෙරනුව පන්සයක් තරනුව පන්සයක් භික්ෂුන් හා කැටිව වින ගන ගත්හ.විේ දේශනා කලා මහාරිට්ට තෙරුණන් වහන්සේ මත්තාභය කියන තරුණන් වහන්සේ ප්‍රධන පන්සයක් දෙනෙක් විනේගෙන ගත්තා. රජජතුමාද සහපිරිවර සහ පිරිවරින් සංගායනා මණ්ඩ පේට පැිණිහ රජතුමන් සහ පිරිවරින් පිරිවර සමග සංගායනාමන්න පේටාව. මෙම සිද්ධියෙන් ප්‍රකට වන තවත් වැදගත් කරුණු දෙකක් පෙනේ. බුදු සම විදේශී ආචයරවරුන් විසින් ආරක්ෂ කළ යුතු දේශය වස්තුක් හැටියට තබා ගැනීමට මිහිදුු මහිමියන් කල්පනා නො කිරීම පළමුුවන කරුණයි. බුදු සමේ විදේශයේ ආචාරිවරු විසින් ආරක්ෂ කළ යුතු දේශය වස්තුවක් විදිහට තබා ගැනීමට මහිදු හාමුදුරුව කල්පනා කල නැහැ අනෙකරු නම් බුදු සමය ජාතික දේශය සනස්ථාවක් කිරීමට මිහිදු මාහිමියයන් උත්සාහ කිරීමයි බුදු සමය ජාතික දේශීය සංස්ථාවක් ජාතික දේශීය ශ්‍රී ලංකාවේම විනේදන්න ධර්මේදන්න විශල පිරිසක්කන්න කොට ලංකාවේම පිරිසක් විසින් මේක මෙහේ වන සංස්ථාවක් බවට පත් කළ යුතුයි කියන අදහසානමු තමයි එ විදිහ ක්‍රියාමාර්ගය ක්‍රියමාර්ගගේකට මිඳු මහරහතන් වහන් සේල වෙන්නේ ඉතිහාසයට සම්බන්ධ පසුකාලන ශ්‍රද්ධි පිළබඳව විම සබලන විට ිඳදුු හිමියන්ගේ මේ ප්‍රතිපත්තිය ඥානාන විත භාවය වඩත් හොඳින් පැහදිිවේ ඉතිහාස සම්බඳධ පසුකාලන සිද්ධි පිඳව විමසල බලනකොට මිඳු හමුදුරුව මේ විදිහයට කරන්නට ඇත්තේ කොයිතරම් ඥානාන් විත අරමුණ කෙන්ද කියලා කියන්නපු පුළුවන්. ති ජම්බුද්ධීපය හිටපු අයට සංගායන පිළබඳ ලොකවත් දැකීමක්තිබ වන ඒකත් එකටම මේ ලංකාවිහිට පයට සංගායනාවක් පැ සම්බන්ධ කිසිම වැටහහි මක් තිබුණනෑ ඒ ආදර්ශය ලබා දෙන්නටත් පුළුවන්ඒවගේම භික්‍ෂූන් වහන්සේලා එකතු පාදාවෙලා මෙන්න මේ වගේ ගැටලු ඇතිවෙන අවස්ථාවලදී සාකච්ඡා කළ යුතුයි සංගායනා කළ යුතුයි කියෙන ආදර්ශයක්ත් ලබාදමින් විශාල ඥානාන් විත ක්‍රියාවක් තමයි සංගායනාවක් පැවැත්වීම විනේ සංගායනාවක් පවත්වෙලලා බුද්සාසිරයේ ලංකාවතුලි ස්ථාවර කිරීම මෙස මිඳදුමහරහතන්හන්සගේ ක්‍රියාසූරත්වේ නිසාාව ලංකාවේ බුද්ධසාහසනය මැනවින් පිහිටියේද මුල් බැසගත්තේද විය. රජ පවුලට අයත් වුවන්ගේ ආදර්සයගත් වැසිියෝ දහස් කරන්නේින් පැවැදිවූ පැවිදිූ රජ පවලේ ආදර්සය ලබාගත් අරිට්ට කුමාරය කියල කියන්නේ අරිට්ට තරන් වහන්සේ ෙල කියන්නේ දේවන පිතිස් රජතුමාගේ බෑනනුවන් කලකිවා. ඉතින් බෑනනුවන් ඇතුළු මේ පිරිසගේ ආදර්සය දැක්කට පස්සේ ලංකාවේ බොහෝ දෙනෙක් පවිදි වුණා. එහහින් මිහිදු මාහිමියන් ස්‍රඳහා බොහෝ විට යොදනු ලබන දීපපසාදකෝ දිවයින බැබලවූ තැනැත්තා දීප්පසාදකෝ යැනුන් වහන්සිට අන්වර්තනාමයක් වන්නේ. දීපපසාදකො කියන අන්වර්තනාමේ, ගෞරව නාමී ලබාදීලතියනවා. දිවහින බැබලවූ තැනැත්තා කියන ගෞරවනාමේ අපට විභාග දිහන්න පුළුවන් තිවහින බැබල වූ ැත් එයන ගෞරව නාමිෙන් පිදුම් ලැබූ භික්ෂුණන් වහන්සේ කෞද කියලා එම නැත්නම් මිහිදුු මහරහතන් වහන්සේ හැඳින්වීම සඳහා ලබාදීතිබුණු ගෞරව නාමේ මකක්ති කියලා දීදීප්පසාදකෝ කියලා අපට පවිිළතුර දෙන්න පුළුවන් වනව. මිහිදු රහතන් වහන්සේගේ ලංකාකමනේ සිංහ සංස්කෘති ආරම්භය හැටියට සැලකයහ කිය මිහිදු මහරහතන්හන්සේගේ ලංකාකමනේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භේත් පවිදිහට සලකන්න පුළුවන් වහන්සේ දිවන්ට අයත් ආගමක දර්සනයක් පමණක් ඩොව. එවකට කීර්තිමත් ශිෂ්ටාචාරයයක්ද ගෙන ආසේක කීර්තිමත් සිිෂ්ාචාරයක් ඇති කළලා දිවයිනට ආවේනික වූ දර්සනයක් ආගමක ඉගැන්වීමක් හඳුන්වා දුන්නා. සංගාරාමයන් හා චෛත්‍යන් කරවීමත් සමඟ මෙරට ශ්‍රේෂ්ට කලාවක් හා ගුරහනිර්මාන සිිල්පයක් හැබ්බැහි කලා ්‍රපිටක අර්ථකතා මෙරට ගෙනවුත් මේ දෙවයින්ට බැසියන්ගේ යහපත සඳහා හෙලබසට පෙරලූ බව ගොස් හිමියෝ සඳහන් කරනවා බුද්ගෝහ මුදුරු විශාල ධර්ම සාහිත්‍යයක් නිර්මාණය කිරීම ප්‍රතිඵලයක් වුණා එමගින් සිංහල භාාව සාහිත්‍යයක භහසාාවක් කොට සිංහල සාහිත්‍යය ධරම්භ කරනු ලංකාවට වඩින විට මිහිඳ මහර හතන් වහන්සේ දෙතිස් වේ සිටි තරුණ තෙරෙනකකි අවුත් දෙයි මිහිඳු හරහතන් වහන්සේ වැඩම කරනකොට. උන්වහන්සේ පුරා අවුරුදු අසුවක් ආයු වලඳා දේවානම් පිතිස රජු ඇවෑමෙන් රජ පැමිණි උත්තිේ රජුට්ට අටවැන්නෙහි චේතිය ගිියෙහි වස්වැර්ස සිටියදී පිළනිිවන් පෑහැ උන්වහන්සේ පුරා අවුරුදු අසුවක් ආයු වැලඳුව දේවානම් පිතිස්ස රජතුමාගේ පස්සේ රජකමට පැමිණි උත්තිය රජුට්ට අටවැන්නහි ජේතියගිරියහි උත්ති රජතුමාගේ කාලේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ චේතයගිරියයේ ව වැස සිටියදී ජේතීගිය තමයි වස්වාසය කරමින් හිටියේ අතරතුර පිරිනිවන් පා වදා වදාලා. උන්වහන්සේගේ දහතු නිදන් කොට අනුරාධපුඩේහි සෑගිරියෙහිද අනුරාධ පුඩේත් සෑගිරියත් සෑගිරිය කියල කියන්නේ චේතියගිරිය කියන එක සකපරු වතයම තමයි චේතිය පබ්බතයම තමයි සෑගිරිය කියල කියන ලංකාවෙ තවත් ස්ථාන කිහිපය දා ගැබ් පහිට පිහිට වන්නටය දනා මෙහිදුු හරහතන් වහන්සේ තාාතු තැපත් කළ අුරාධපුරේ සෑගිරිය ඇතුළු කිහිප ස්ථානයකම දාගැබ් ඉදි කළා චෛත්‍ය රජාණන් වහන්සේ ලයිඉදි කලා ඉතින් අපි ඒසා කච්චා කළේ දහම් පාසල් ලවසාන විභාගයට නියමිත ශාසන ඉතිහන්සේ පතේ හ පරිච්චේ දෙවැනි කොටස විදිහට දිසාල තොරතුරු රාසියයක් අප කතා ක ල අසාසන ඉතිහාසය පොතේ මහින්දකම නිහා ශ්‍රීලංක කවි බුදු්සනු පහිටවීම කියන මාතෘකාව අප අපි අවසං කරන මේ කොටසත් එක් නගරයට වැඩමවීම නගරයට වැඩවීම හමය වුණාවන පූජාකිරීම චේත කිියී පිල් ගැවීම අරිට්කුමර පැවිතිවීම බෝධසාකා වැඩමවීම භික්‍ෂන සමාජයේ පිහිටවීම තූපාරාම දාගැබ ඉදිකිරීම සංගායන පැවත්වීම කියන තොරතුරු ්‍රාසියක් කතා කලා දහම් පාසල් අවසාන විභාගයේදී ශාස නිතිහහාසේ ප්‍රශ්න පතරයේ දී මේ කොටස්ුලින් විශාල වසින් ප්‍රශ්නාහනම එනිසා මේ කොටස්සුල් අවධන යොමු කරමින් ඔබේ විභාගට සූදානම් වෙන්නට කියලා හිපච් කරමින් පිරිවෙෙන දහම් පාසල අපේ YouTubeු නාලිකාවත් එක්ක එකතු වෙන්න දහම් පසල් අවසානනි ධර්මමාචාරය සාමාන්‍ය පෙළ බද්ධරමින් සිංහ වගේ විෂයන් විසාාල වසියෙන් සාකච්ඡාක් වෙමින් තියෙනවා ඩම් සියල්ක් මධදින කිරීමම් සඳහ අපේ නාලිකාවත්තක්ක එකතුවෙන්ට කියෙලබට හිපත් කරමින් ඇරයුම් කරමින් මෙ පාඩමෙන් සමගන්වා ඔපට තෙරුවන් සරණයි.